ඔය ඉතමත් හොඳට ඒ දින 10 පුරුණියම් කටයුතු කරගෙන ගියා මයිදනේ පුහුණුකරුව ඇතුළු අපේ ක්‍රිකට් ආයතනය සහ මෙඩිකල් ටීම් එක ඉතමත්ම සැලසුම් සහගතව මේ දවස් 10 සැලසුම් කළා තිබ්බා ඉතින් හොඳ පුහුණුවක් ලැබුවා ඊයේ තමයි ඒක ඉවරුනේ ඉතින් ඒ බබල් එකෙන් කෙලින්ම හම්බන්තොට LPL බබල් එකට මුළු කණ්ඩායමම ආවා මම හිතන්නේ ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට ඉතමත්ම අත්වැලක් වෙනවා ඉස්සරහට මේ තරඟාවලිය. තාමත් අත්‍යවශ්‍ය දෙයක් මම හිතන්නේ අපි අනිත් රටවල් සියලුම රටවල් ගත්තොත් හැමෝම වගේ මේ ඔවුන්ගේ ලීග් එකක් ඔවුන්ගේ රටේ තියෙනවා. ඉතින් මේක ඉතාම ලොකු අවස්ථාවක් අපේ ලාබාල ක්‍රීඩකයන්ට සහ සියලුම ක්‍රීඩකයන්ට මොකද මේ අත්දැකීම් බහුල ක්‍රීඩකයන් ඒ වගේම ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ගේ ඒ සහයෝගය ලබා ගන්න ඒගොල්ලන් එක්ක සෙල්ලම් කරන්න එකම ඩ්‍රෙසින් රූම් එකක් ෂෙයා කරන්න මේක ලොකු වැදගත් දේවල් රාශියක් තියෙනවා අපේ ලංකා ක්‍රිකට් වලට. හුඟක් හොඳ කණ්ඩායමක් අපේ ඉන්නවා මම හිතන්නේ ප්‍රබලයන් ඉන්නවා ඒ වගේම අනිත් කණ්ඩායම් සියලුම කණ්ඩායම් වලත් ඉතාමත්ම ප්‍රබල ක්‍රීඩකයන් ඉන්නවා හොඳ ඕවර්සීස් ප්ලේයර්ස්ලා ඉන්නවා ඉතින් මේක හුඟක් හොඳ තරඟාවලියක් වෙනවා මම හිතන්නේ අපේ කණ්ඩායමත් ඉතාමත් හොඳ කණ්ඩායමක් ඒ වගේම අනිත් කණ්ඩායම් සියලුම කණ්ඩායමුත් ඉතාමත්ම හොඳයි හොඳ ක්‍රීඩකයෝ ඉන්නවා ඉතින් හොඳ තරඟාවලියක් බලාපොරොත්තු වෙනවා ගොඩක් සන්තෝෂයි විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයටත් ඒ වගේම අපේ සෞඛ්‍ය අංශයේ සියලුම නිලධාරීන්ටත් ඒ වගේම ත්‍රිවිධ හමුදාව පොලිසිය ඉතින් මේ සියලු දෙනාගේම මහන්සියෙන් තමයි මේ තරඟාවලිය පැවැත්වෙන්න යන්නේ ඉතින් මේක අපිට විතරන්නේ මුළු ලෝකයටම බලපාපු ව්‍යසනයක් ඉතින් ඒ වගේ ව්‍යසනයකදී මේ වගේ තරඟාවලියක් පැවැත්වීම මං හිතන්නේ එක පැත්තකින් මුළු රටටම සහ ලෝකයට හොඳ දෙයක් මොකද අපේ ඉන්න ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට තරඟ බැලීමේ හැකියාව උන්ට තියෙනවා මේ කාලෙදී ඉතින් ගොඩක් සන්තෝසයි. ඔව් අපි 12 වෙනිදා අපිට පුහුණු සැසියක් පැවැත්වුණා විශේෂයෙන්ම දකුණු අප්‍රිකානු සංචාරය සඳහා පිටත්ව යාම සඳහා ඉතින් දවස් 8ක කාලයක් අපි 22 දෙනෙකුගෙන් යුත් සංචිතයක් පුහුණුවීම් කටයුතු පැවැත්වුණා මහනුවරදී ඉතින් ඒ වගේම විශේෂයෙන්ම 20 සහ 21 දිනයන්වලදී අපිට පුහුණුවීම් තරඟයකුත් පැවැත්වුණා ඉතින් විශේෂයෙන්ම ක්‍රීඩකයන්ට මේක හොඳ ලෑස්තිවීමක් දකුණු අප්‍රිකාවට යාම සහ ඒ වගේම මේ LPL ක්‍රිකට් තරඟාවලියට මං හිතන්නේ ඉතාමත් හොඳ සූදානමක් වේවි මේ පුහුණු සැසියේ